කොහොමද මේ රජය මේ කරගෙන යන වැඩ පිළිවෙල ගැන හිතන්නේ? තාම වාහනයක් හොයාගන්න බැරි වුණාද? එහෙනම් යන්නකෝ dasatamarket.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. ඒක තමයි අපිත් අහන ප්‍රශ්නේ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා මේ රටෙන් හොරකම් කරයි කියපු සල්ලි ටික රටට ගේන්න පිළියමක් යොදයි කියලා විශේෂයෙන් ඒවා කරපු අයව අත්අඩංගුවට ගනී කියලා දැන් ඊයේත් මම දැක්ක නිවුස් එකක් ජොන්ස්ටන් ප්‍රනාන්දුවත් මොකද මේ වාහන හුටපටයකට අත්අඩංගුවට අරන් තිබ්බා. හැබැයි ඊට වඩා මං හිතන්නේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු උනේ මේ රටෙන් හොරකම් කරයි කියපු සල්ලි විදේශවලට ගෙනිච්චයි කියන සල්ලි උගණ්ඩාවට ගෙනිච්චයි කියන සල්ලි සහ වෙනත් රටවල් වලට ගෙනිච්චයි කියන සල්ලි ආපහු මේ රටට ප්‍රතිපූර්ණ කිරීම භාණ්ඩාගාරයට නැවත වතාවක් ඒවා ප්‍රතිපූර්ණ කිරීම. ඒ වගේම මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ විශාල වශයෙන් බදු වංචා වලින් කෝටි ප්‍රකෝටි ගාණක් රජයට අහිමි වෙච්ච සල්ලි මේ රටට නැවත වතාවක් අපේ භාණ්ඩාගාරයට ලබා ගන්න මේ මහජන මුදල් ඒවා ලබා ගන්න ක්‍රියාමාර්ගයක් ගනී කියලා. හැබැයි ඒවා ඇයි ප්‍රමාද කියන එක තමයි අපිටත් අහන්න වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඇයි ඒ සම්බන්ධව ක්‍රියා කරන්නේ නැත්තේ කියන එක තමයි අපිටත් අහන්න වෙලා තියෙන්නේ. ඒ වගේම දේශපාලන කටයුතු නිහඬව වගේ. ඇයි මොකද එහෙම වෙලා තියෙන්නේ? මම හිතන්නේ බලාපොරොත්තු රාශියක් තිබ්බා මේ රජය සම්බන්ධව. ගුරුවරු හිතුවා ඒ අයගේ වැටුප් විෂමතා සහ වෙනත් ප්‍රශ්න විසඳෙයි කියලා රාජ්‍ය සේවකයන් හිතුවා තව තව ප්‍රශ්න ගොඩක් විසඳන්න ක්‍රියාමාර්ග ගනී කියලා. ඒ වගේම තරුණ පරපුරම හිතුවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න ක්‍රියාත්මක වෙයි කියලා. දීවරයෝ හිතුවා ගොවීන් හිතුවා ඒ වගේම ගෙදර ඉන්න කාන්තාවෝ හිතුවා බඩු මිල අඩු වෙයි සහනදායි මිලට බඩු ටික ගන්න පුළුවන් වෙයි කියලා. අද ඒ කිසි දෙයක් හරියාකාරව නොවන හින්දා තමයි මම දකින්නේ මේ නිහඬතාවය. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.